හරි දැන් ඉතින් අපි සාකච්ඡා කරපු විදිහට කතා කර කර හිටියේ කොළවේ විවිධත්වයක් ඇතිවීමට හේතු දැන් ඔන්න ඔයාලා ඒ ගැන නිර්මාණයකුත් කරන්න ලෑස්ති නේද ඔයාලා දැන් රවුට් කරගෙන තියෙන්නේ නිර්මාණය කරන්න මොකද්ද කියන එක ඉවත දමන දේවල් යොදාගෙන ඒ නිර්මාණය කරලා මට ෆොටෝ එකක් එවන්න හොඳේ දැන් සුලඟ ගැන ෆොටෝස් බැලුවනේ ඔයාලා නේද සුලඟ ඇති වුණාට පස්සේ දැන් සුලඟ තියෙනකොට සුලඟේ වේගය ටික ටික වැඩි වෙනකොට පරිසරයේ තිබෙන දේවල් කොහොමද ක්‍රියා කරන්නේ නැත්තම් මේ ඔයාලා දැකලා තිය ඔය සුලඟේ වේගය ටික ටික වැඩි වෙනකොට වියලි ශාක පත්‍ර පේනුණු කොළ නේද මිදුලේ තියෙන ඒ කොළ මේ කුණු රොඩු වගේ දේවල් සුලඟට ගහගෙන යනවා බර නැති දේවල් නේද බර අඩු දේවල් දැන් ඔන්න මිදුල සුලඟ තියෙන දවසට මිදුලතු ගෑවට වැඩක් නැහැ නේද නැවත ආයිමත් අර කොළ ටික මිදුල පුරාම යනවා නේද ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ඔයාලා දැකලා ඇති නේද එතකොට සුලඟ හමනකොට අර ගස්වල අතු කොළ නේද දිශාවට නැවෙනවා ඒ සුලඟ යන පැත්තට නැවෙනවා ඔන්න සුලඟ හමනකොට සිද්ධ වෙන දෙයක් කොඩියක් තිබුණොත් අපි හිතමු කොඩියක් තියෙනවා කොඩියට මොකද වෙන්නේ සුලඟ හමනකොට කොඩිය වැනෙනවා කොඩිය වැනෙනවා කොඩිය ලෙල දෙනවා කොඩිය වැනෙනවා ලෙල දෙනවා හැබැයි මේ සුලඟ නැති වුණාට පස්සේ නැවතත් කොඩිය පහලට වැටෙනවා නේද නැවතත් සුලඟ එනකොට කොඩිය ලෙල දෙනවා මේ නැත්තම් ඒ සුලඟේ පැත්තට ඇදිලා යනවා නැවතත් සුලඟ ඇති වුනහම නැවතත් පහළට වැටෙනවා හරි ඉතින් පුළුන් වගේ දේවල් අර මම පෙන්නු වගේ වරා පුළුන් නේද ඒ වගේ ගොඩාක් බර අඩු දේවල් සුලඟට ගහගෙන යනවා නේද සමහරවිට ඈතට ගහගෙන යන්න පුළුවන් පුළුන් වගේ දෙයක් නම් ගොඩාක් ඈතට මේ ගසාගෙන යන නේද හැබැයි සුලඟ යන පැත්තට තමයි යන්නේ සුලඟත් එක්කම සුලඟ යන පැත්තට නේද සුලඟේ දිශාවට තමයි සුලඟට මේ සුලඟ යන දිශාවට නැතුව අනිත් පැත්තට යනවා සුලඟ යන දිශාවට නැතුව පුතේ ඒක අනිත් පැත්තට යන්නේ නැහැ නේද අනිත් පැත්තට යන්නේ නැහැ සුලඟේ දිශාවටම තමයි ගමන් කරන්නේ එතකොට හඳුන් කූරක් දැක්කොත් එහෙම වල හඳුන් කූරක් දැකලා ඒක සමහර විට හඳුන් කූරේ දුමට මොකද වෙන්නේ උඩට යනවා යන දිශාවට ආවට නැත්තම් එල්ලල තිබුණා කුලකට යන්නේ නැති වෙන්නේ එල්ලල තියෙනවා පොඩ්ඩක් ඉතින් ඉවරට සෙතර රෙදි ඉස්සත් ඇදුවොත් මොකද වෙන්නේ කුලක තියෙන වෙලාවට බක්ති බහයි මොකද වෙන්නේ පුතේ සෙතර රෙදි වලට මොකද වෙන්නේ මං අහන්නේ නේද අර තියෙන මේ පෙතරෙද්දේ තිබෙන ජලය සුලකට ගහගෙන ගිහින් ගහගෙන ගිහිල්ලා නේද ඒක වේලෙනවා හරි
ඉතින් දැන් ඔයාලට පැහැදිලිද සුලඟ නිසා සමහර වෙලාවට නේද? ඒ සමහර දේවල් ඒ තිබෙන ස්ථානේම තියෙනවා සෙලවිසෙලවි. නේද? තිබෙන ස්ථානේම සෙලවිසෙලවි තියෙනවා. ඒ ගස්වල අතු කොඩි වගේ දේවල්. සමහර ඒවා මේ සුලඟේ නේද? ගමන් කරන දිශාව වෙනස් වෙනවා. ගමන් කරන දිශාව. දැන් අපි හිතමු දුමක් වගේ දෙයක්. දුම ගමන් කරන දිශාව එහෙට මෙහෙට වෙනස් වෙවි යන්නේ මුලඟ නේද? සුලඟ තියෙන පැත්තර තමයි මේ දුම යන්නේ. ගමන් කරන දිශාව. නේද? සමහර දේවල් ඒ තිබෙන ස්ථානයෙන් ගහගෙන යනවා. කොළාතු නේද? ඔය වියලි චාක පත්‍ර වගේ දේවල්. තිබෙන ස්ථානයෙන් ගහගෙන ඈතට යනවා. සමහර ඒවා වේලෙනවා. නේද? ඇඳුම් වගේ දේවල් වේලෙනවා. හොඳයි. එහෙනම් ඔන්න මේ මේක වලට ඔව් දැන් ලියා ගන්න පුළුවන්. අපි ලියමු මාතෘකාවත් අරුවක් දාලා සුලඟ ඇතිවිත පරිසරයේ ඔව් ලියන්න පුළුවන්ද? සුලඟ ඇතිවිත සිදුවන දේ මොනවාද? සුලඟ ඇති විට සිදුවන දේ සුලඟ ඇති විට සිදුවන දේ පළවෙනි එක වියලි ශාක පාත්‍ර වියලි ශාක පාත්‍ර වලට මොකද සිද්ධ වෙන්නේ සුලඟ ඇති විට සුලඟ තියෙන දිශාවට කැඩිලා යනවා ඔව් ගසාගෙන යාම නේද ගසාගෙන යාම වියලි ශාක පත්‍ර ගසාගෙන යනවා දැන් මලන්න සර් ලියන්න එසව් පොඩිය එසව් පොඩියට මොකද වෙන්නේ පුතේ? ලෙල දෙනවා. ලෙලනවා. ලෙල දෙනවා. ඔව් ලෙල දෙනවා. කියන්නේ. ලෙල දෙනවා. කියන්න ඕනේද? එම ස්ථානයේම සැලවි නේද? එම ස්ථානයේම පුළුන් වරා වගේ දේවල් වලට මොකද වෙන්නේ පුළුන් වරා හොර බීජ මොනර කුඩුම්බි ඔව් මොනර කුඩුම්බි ඔය වගේ දේවල් වලට මොකද වෙන්නේ තුට්ටා පුටා බෙද තුට්ටා පුටා සුලංග දිශාවට ගහගෙන යෑම ඔව් සුලංග යන දිශාවට ගහගෙන යනවා ඩොටු සප්පුට තේ ඔව් දුමට මොකද වෙන්නේ පුතේ දුම
දුමියනකොට මේ සුලංග දිශාවට ගහගෙන යෑම ඔව් සුලංග අණුව සුලංග අණුව යන දිශාව වෙනස් වීම සුලංග අණුව යන දිශාව වෙනස් වෙනවා නේද හරි ලස්සනයි නේද දුම යනකොට සුලංග මේ පැත්තට යනකොට එහෙට යනවා මේ මේ පැත්තට යනකොට මෙහෙට යනවා ඔයාලා කඩදාසි ටිකක් කුණු ගොඩක් වගේ දෙයක් කිලි කියලා බලන්න සුලංග තියනකොට සමහරවිට මූණටත් එනවා නේද මෙන්න තව ටිකකින් වෙන පැත්තකට යනවා මෙන්න ආයිමත් මූණට එනවා යන දිශාව සුලගේ දිශාව අනුව දුමත් යනවා आ तेतर ऐसी वाले टा मुकद्दे भी तेतर ऐसी वेले नमा वेले नमा सुलगट सुलगट वेली में आ वेली वेले नो पढ़ाई ली यादन लक्षणा पुरे न आउ लियान ना काम मेली में ने पा සැලිය ලපෙන්නන්නද අනේ පස්සේ බලමු පුතේ අපි නන්ද පොත නෑ පුතේ කමක් නෑ මේන් දෙකක් විතර ඔයාලා අඳින්න ඕන ලස්සනට පාට කරලා ඒ අඳින දෙක දැනට රවුම් කරගන්න අංකේ රවුම් කරලා තියන්න එතන ඊතලයක් දාලා කියන අඳින්න කියලා ලියලා තියන්න तरे आती ना दिन नॉन होने देखा तोर ना ना दिन एक को बियरी शाख पात्र गाहगे नया ना विदिये फिर कोडिया क्लेला देना विदिये कुलून वारा मोलर के रूम भी होरा वाके देवार नहीं गाहगे नया ना ओ दुमा ये तो मेरे तो राटा मावी नया ना विदिये वेनेटिया අන්නේ ෆොටෝස් මට එවන්න ඕනේ. ඒ ඇඳපු අය ෆොටෝස් එවන්න, නිර්මාණයේ ෆොටෝස් එවන්න. සමේක නිර්මාණ කරන්න පුළුවන්ද? දැන් මේකේ නිර්මාණ කරන්න එපා. මේකේ දෙකක් අඳින්න පොතේම අඳින්න ඕනේ. හොනේ. පොතේම අඳින්න. ඒ පොතේ නැතුව මේ A4 කොලයක අලවලා මේ පොතේ අලවන්න පුළුවන්ද? එහෙමත් පුළුවන්. එහෙමත්. ආ එතකොට පුතේ මේ
අලවනකොට ගම්මිහිම ගෑවෙනවනේ නේද? ඒතර ටිකක් අර අනිත් පැත්තේ නේද පිටුයි අනිත් පැත්ත ටිකක් සවුත්තු වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි උතන අදිනේ. සර් එකක් තැන්ත. ආ ඉක්මනට තැන්තද? සර් තැන්ත. ආ සර් පාටක් තුනක්. पाटा आया पेन बन आप आनीता मैं फोटो आपके आप देमल वाले आम मैं मामा नहीं खामन नहीं पुते इतने बारह नहीं हो चुके होंगे एक है मां बालान नेते ओ लिए ली वर तो दें ओ सर आ हारे हारे ये ना मां बोर्ड का वैसे भी दिए इन्ने आ देमल है पोता गांड है इधर खाली में मां आहान हो दें देमल है माता उत्तर दें इन्नो ना होते हारे मेवे सिंगल तेरू किया नोट उंगल पेयर इन्न उंगल पेयर इन्न वाहू सुबह पैती और
කූලි අදින්න කියලා ලියලා ආ මේක දුන්නද නැසු ආ සමහරව ලියලා තියෙනවා එන ලියපු අය ලියන්න එපා ඉනිය ඒව ලියු ආ සමහරව ලියලා තියෙනවා නේ
ඒවත් ලියන්න පුළුවන් අපිට දැනට අපි ওই ටික විතරක් ලියමු නේද පුතේ අපිට දැනට පාඩම් කරන්න තියෙන ওই ටික තමයි I will answer you.